හොඳයි ඉතින් අපේ යාළුවාටත් ඔක්කොම ආයුබෝවන් කියලා කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදවසේ ඔයාලට විවගාවත් එක්ක සම්බන්ධ වුණු වැදගත් තොරතුරක් තමයි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොට මාස් කන්නයේ අවසාන භාගයට අවසාන අතීරයට ඇවිල්ලා තිබෙනවා අපේ රටේ විවගාව. ඉතින් මේ වෙනකොට ගොඩක් ප්‍රදේශවල අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සමහර ප්‍රදේශවල අස්වනු නෙලීමේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අපි දන්නවා මාස 3 4ක් මහන්සි වෙලා ගොයි මහත්මයෙක් විවගාව කරලා අවසාන අතීරයට පත් වෙලා තිබෙන මේ වෙලාවේ අපෙන් වෙන සුළු අඩුපාඩුවක් නිසා මේ මාස 3 4ක වෙච්ච මහන්සිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් නාස්ති වෙලා යන්න පුළුවන්. ඒ අපි විවගාවේ අස්වනු නෙලන අවස්ථාව නිවැරදිව හඳුනා ගැනීම සිද්ධනකොට කැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වී අස්වනු නෙලීම සිද්ධ කරලා අපි ඒවා නිවැරදි විදියට ගබඩා නොකළොත් අපි අර බලාපොරොත්තු වෙන ගුණාත්මක වී අස්වන්නට අපිට යන්නට අවස්ථාව නැති වෙනවා. ඉතින් ඒක නිසා දවසේ ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ විවගාවේ අස්වනු නෙලීම පිළිබඳව, ඒ වගේම අස්වනු නෙලන අවස්ථාව කොහොමද අපි නිවැරදිව හඳුනාගන්නේ කියලා හරියටම, ඒ වගේම තමයි ඒ විවගාවේ අස්වනු නෙලුවට පස්සේ ඒ අස්වැන්න කොහොමද නිවැරදිව කිසි ප්‍රශ්නයක් ඇති නොවන විදියට ගබඩා කරගන්නේ කියලා අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයාලට තොරතුරු ඉදිරිපත් කරනවා. ඉතින් මේ පිළිබඳව තොරතුරු දැනගන්න අපි සම්බන්ධ කරගත්ත බතලකොට වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ BANK බාලසූරිය මහත්මියව. ඉතින් ඔබතුමියව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි කැමති මේ විවගාවේ අස්වනු නෙලීම් පිළිබඳව, ඒ වගේම විවගාවේ අස්වනු නිවැරදිව ගබඩා කිරීම පිළිබඳව ඔබතුමියගෙන් මේ අවස්ථාවේ තොරතුරු පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගන්නට. අස්වනු නෙලන්න කියලා කියන්නේ ගොයි මහත්තයා බලාගෙන ඉන්නවා ගොයම කහපාට වෙනකන්. එතනදී අපි කියන්නේ ගොයන් කරලේ තියෙන ඇටවලින් 85% විතර සන්නන් පාට අවස්ථාව තමයි හරිම අස්වනු නෙලන්න සුදුසු අවස්ථාව විදිහට අපි කියන්නේ. ඒ අවස්ථාව වෙනකොට සාමාන්‍යයෙන් වී ඇටවල 20% විතර වගේ තමයි තෙතමනේ තියෙන්නේ. ගණනය කරලා බලනවා නම් දින විදිහට ශේෂයේම මල් තිබුණේ මෙන්න මේ දවසේ කියලා දන්නවා නම් එදා ඉඳලා මාසයක් ගියපු තැන දැන් හොඳටම ඔය කිව්ව 85% පරිණත අවස්ථාවේ තියෙන අස්වනු නෙලා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අස්වනු නෙලුවොත් තමයි හානි නොවි වැඩි අස්වනක් ගොවියට ගන්න පුළුවන් වෙන්නේ. එහිදී අස්වනු නෙලන ක්‍රමයේත් බලපානවා. සාම්ප්‍රදායික අස්වනු නෙලීමේදී හානිය ගොඩක්ම වැඩි. වර්තමානයේ තියෙනවා කම්බයින් හාවෙස්ටර්ස්. ඒවා පාවිච්චි කරනවා නම් 90%කටත් දෙනීම හානිය වළක්ව ගන්න පුළුවන්. ගොවි මහත්තයා සාම්ප්‍රදායික විදිහට අස්වනු නෙලනවට වඩා. ඒ වගේම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත වීසෝගේ ගණනාවක් තියෙනවා. වඩාම වැඩිවෙච්ච එන්නේ හරිම කාර්යයට අස්වැන්න නෙලනවා කියන එක. අස්වැන්න ගත්තට පස්සේ ඊළඟට අපි යන්නේ ගබඩාවට. ඊළඟට හානි වැඩිපුරම සිද්ධ වෙන්නේ ගබඩාවේදී. දැන් ගබඩාවට වී ඇති ඇරන් යන අවස්ථාවේදී ගොවිය පිළිසිදු වී නෙමෙයි නම් ඇරන් යන්නේ එතනින් හානිය වැඩි වෙනවා. ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන අවස්ථා තියෙනවා. ගබඩාවක තියෙන්න ඕන ලක්ෂණ තියෙනවා. ගබඩාවට හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක් වෙන්න ඕන. ඒ වගේම ගබඩාව සෙතමනේ රැඳෙන්නේ නැති වෙන්න ඕන. වඩාත්ම වැදගත් වෙන්නේ හරිම ප්‍රමිතියට අපි වේලපු වී ටික ප්‍රමිතිය කියන්නේ 10%ක් 13%ක් දක්වා තෙතමනේදී තමයි අපි ගබඩා කරන්නේ. ඒ කියන්නේ අපි වී ඇටි කටින් හපලා බලනවා නම් කටස් ගන්න සද්දෙට හැපෙන අවස්ථාවේදී තමයි වී හොඳට වේල්ලා කියලා අපි අත්දැකීමෙන් කියන්නේ. නමුත් ඊට වැඩිය අඩුවෙන් 10 වගේ මට්ටමට වෙලුවත් කමක් නැහැ. එතකොට වැඩි කාලයක් අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ජීවිතාවේ නැති වෙලා යනවා තෙතමනේ වැඩියෙන් වී වල සැඳුන. ඊට පස්සේ ගබඩා කරනකොට ඉරිටි හෝ මැටි හෝ පොළොව මත නැතුව ලී රාමුවක් උඩ වී මිටි විදිහට ගබඩා කරන්න ඕනේ. වී මිටි අතර උනත් හොඳට වාතාශ්‍රය හෝමාරු වෙන විදිහට එක්සැක්ට් වෙන්නේ නැති විදිහට ගබඩා කරන්න පුළුවන් නම් හොඳින් ඇතුලේ තියෙන වැඩි උෂ්ණත්වය ජීව බීජ තියෙන්නේ. එතකොට සර්සනේ කරන උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය පිටකට ගිහිල්ලා ඒ විදිහට වෙන්න ඕනේ. බිත්ති ආසන්නේ වී ගබඩා කරන්න නැහැ කියලා බිත්ති ඉඳලා මීටර 1.5ක්වත් දුරින් තමයි වී ගබඩා කරන්න කියලා අපි කියන්නේ. ඒ වගේම ඉතාම සැලකිලිමත් වෙන ගොවි මහත්තය අලුත් අස්වැන්න ගබඩාවට අරන් එනවනම් කලින් අස්වැන්න ගත්ත වී තියෙන්නේ ඔක්කොම අයින් කරන්න ඕනේ ගබඩාවෙන්. පරණ වී තොගය අලුත් වී එනකොට ගබඩාවෙන් ඉවත් කළ යුතුමයි. නැත්තම් ඒක ඉතුරු වෙලා ඉන්නවනම් සතුන් බැරි වෙලාවත් ඒ සතුන් අලුත් වී ගොඩට එන්න ඉඩ තියෙනවා. වී ගබඩාවේදී ඔය පාරිසරික තත්ත්වය පාලනය කරන අතරතුර වඩා වැදගත් වෙනවා ජෛව සාධක තියෙනවා පාලනය කරගන්න. ඒ කිපිරු කියලා අපි කියනවා, ගුල්ලෝ කියනවා, කිලිහිර කුස් මයිට්ස්ලා කියලා ඉන්නවා. එතකොට කොමී විශේෂ මීයන්ට ඇතුල් වෙන තියෙන දොරවල් නැති වෙන්න ඕනේ. සාත්‍යයේ හොඳට ඇතුළ වහලා තියන්න පුළුවන්. මීයන්ට ඇතුළ වෙන්න බැරි විදිහට ගබඩා තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ. විදීමට හරිම අපහසුයි හොඳට වේලිච්ච වී ඇටයක්. එතමනේ තිබ්බොත් තමයි හානි කිරීමේ අවස්ථාව වැඩි වෙන්නේ.
කෑමට ගන්න වී වලට අපිට ගතුන් වෙනවා කියලා අපිට කුමි නාශක වලින් දුම කරන්නේ වගේ එහෙම කරන්න යන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් දන්නවා ගොඩක් ගොවි මහතුරු කොහොඹ කොළ වගේ ඒ ගබඩා කාමරය ඇතුලේ දාලා තිබ්බහම ගොඩක් කෘමි හානි අවම කරගන්න පුළුවන්. ගබඩාවට එන්නේ අපි හොඳට අස්වැන්න ගත්තොත්නේ. ඉතින් එතන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නිවැරදි කාලය අවබෝධ කරගෙන අස්වැන්න නෙලා ගන්න කියන එක තමයි. මොකද දැන් ගොඩේ කට්ටිය වැරදියට අවබෝධ කරන් තියෙනවා. කොළේ කහපාට වෙනකන් ඉන්න ඕන රන්වන් පාටක ලේක හරි වැරදි. මොකද ප්‍රභේද විදිහට මේක වෙනස් වෙනවා. සමහර ප්‍රභේදවල හොඳටම කරල කහපාට වෙලා රන්වන් පාටයි. නමුත් කොළේ කොළ පාටයි. ඉතින් ගොවිය තව කපන්න ප්‍රමාද වෙනවා. නමුත් කරල පැහිලා ඉවරයි. එතකොට වෙන්නේ කපනකොට බොහෝමයකට ශේෂයම වැටෙනවා. ඒකට තමන්ට ගන්න තියෙන අස්වැන්න අඩු වෙනවා. ගොවි මහත්තය ගොඩක් උවමනාවෙන් නම් මේ වැඩේ කරන්නේ. අස්වැන්න පුළුවන් තරම් හානිය අවම කරගන්න පුළුවන්. තව එකක් මතක් කරන්න ඕනේ. ගුණාත්මක පැත්ත බැලුවොත් වල් බීජ වලින් තොර අස්වැන්න ගන්න නම් ගොවි මහත්තය ගොයන් කපන්න කලින් පොම්රේ තියෙන වල් කරල් සියල්ලම ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු සමන් වගා කරලා තියෙන ප්‍රභේදය පමණක් අස්වැන්න මග බලා ගන්න ඕනේ. ඒ ටික තමයි සඳහන් කරන්න තියෙන විශේෂයෙන්. හොඳයි. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා විවගාවේ අස්වනු නිවැරදිව නෙලීම් පිළිබඳව, ඒ වගේම අස්වනු නිවැරදිව ගබඩා කිරීම පිළිබඳව තොරතුරු අපේ රටේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්නට එකතු වීම පිළිබඳව. ඉතින් යාළුවනේ, ඔන්න ඔබට වැදගත් වෙන තොරතුරක් අද දවසේ ඉදිරිපත් කළා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මාස්කණ්ණයේ ඔබට ඒ රන් වී අස්වැන්නෙන් හොඳ මිලක් ලබා ගන්නට අවස්ථාව ලැබේවා. ඒ වගේම ඒ අස්වැන්නට කිසිම හානියක් සිද්ධ නොවී ප්‍රමාණාත්මකව ගුණාත්මකව ඒ අස්වැන්න ඔබට ආරක්ෂා කරගන්නට හැකියාව ලැබේවා කියලා. ඒ වගේම තමයි යාළුවනේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, මෙවැනකොට අපේ රටේ විශේෂ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි සියලුම දෙනා විශාල අභියෝගයක් ආසන්නයේ තමයි කාලය ගත කරන්නේ. විශාල අභියෝගයකට රටක් විදියට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි සියලුම දෙනාට අපිට කරන්නට පුළුවන් දායකත්වයෙන් ඒ වෙනුවෙන් කැප වෙලා අපේ රටෙන් මේ කොරෝනා රෝගී තත්ත්වය තුරන් කරන්න අපි සියලුම දෙනා එකතු වෙමු කියන පණිවිඩයත් මේ අවස්ථාවේ ඔබට ලබා දෙන්නට කැමතියි. ඉතින් යාළුවනේ, රොෂි නිවුස් YouTube channel එක ඔබ තවමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න, දකුණු පැත්තේ තියෙන bell icon එක bell icon එක click කරන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් අලුත්ම videos අපේ channel එකට එකතු වෙච්ච ගමන්ම ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් අද දවසටත් ඔබෙන් සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබම සුබ දවසක් වේවා කියලා. අද දවසේ කෘෂි නිවුස් එක්ක එකතු වුණාට ඔබට ගොඩක් ස්තුතියි.